ආයුබෝවන් අද මම බලාපොරොත්තු වෙනවා කතා කරන්න ද්‍රව බල පද්ධතියක පීඩනයේ ගොඩනැගෙන්නේ කොයි විදිහටද කියලා ඕගොල්ලන්ට විස්තර කරලා දෙන්න. ද්‍රව බල පද්ධතියක් කිව්වහම අපි දන්නවා සාමාන්‍යයෙන් ඒකේ අනිවාර්යම වගේ පොම්පයක් තියෙන්න ඕන. ඊට අමතරව වැඩ කරන උපාංග තියෙන්න ඕන. එතකොට මේ වැඩ කරන උපාංගවල ගොඩනැගෙන යම්කිසි බලයක්. මේ බලය ඇති කරගන්න නම් පද්ධතිය තුළ පීඩනයක් ඇති වෙන්න ඕන. එතකොට සමහර අය හිතාගෙන ඉන්නවා මේ අවශ්‍ය කරන පීඩනය ලැබලා දෙන්නේ ද්‍රව බල පද්ධතියේ තියෙන පොම්පෙන් කියලා. තව සමහර අය කියනවා නෑ වැල් බොක්ස් එකේ තියෙන ප්‍රෙෂර් වැල් වලින් ප්‍රෙෂර් කරපුවාම තමයි ඒ පීඩනය ඇති වෙන්නේ කියලා. අද අපි මේ කරුණ ගැන සවිස්තරාත්මකව විමසලා බලමු. දැන් මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ ගියර් වර්ගයේ පොම්පේක ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ද්‍රව බල පද්ධතියකට භාවිතා කරන පොම්පේක ක්‍රියාකාරීත්වය තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන් මේකෙදි පේනවා ඇති මේ දැති දෙකක් කරකවලා එක පැත්තක තියෙන තෙල් අනිත් පැත්තට ගමන් කරවීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ. දැන් එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතනින් තමයි සක්ෂන් එක ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ තෙල් ඇතුළට යන්නේ මෙතනින්. මෙතෙන්ට ආවට පස්සේ මේ දැති දෙපැත්තට ඈත් වෙනව මෙන්න මේ ස්ථානයේ. එතන දැති ඈත්වීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ මෙතන පරිමාව වැඩි වෙනවා. ඒ හින්දා මෙතන මේ තෙල් ටික ඇතුල් වෙලා මේ දැති දෙකක් අතර තියෙන හිඩසෙන් මේ පැත්තට ගමන් කරනවා. මේ පැත්තෙනුත් ඒ විදිහට දැති දෙකක් අතර තියෙන ඉඩට ඇතුළු වෙන තෙල් මේ විදිහට ගමන් කරනවා. මෙහෙම ගමන් කරන තෙල් මෙන්න මේ ස්ථානයේදී දැති දෙක එකිනෙක ලඟ වෙන හින්දා මේ පැත්තට පල්ලෙහාට ගමන් කිරීමක් සිද්ධ කරන්න බැහැ. එහෙනම් මෙයාට සිද්ධ කරන්න තියෙන එකම ගමන් මාර්ගය තමයි මේ දෙපැත්තෙම තෙල් ටික එක්කහුවෙලා මේ විදිහට එළියට පිටවීමක් සිද්ධ වෙනවා. මේක තමයි ගියර් පොම්ප එක එහෙම නැත්නම් වෙනත් පොම්ප එක වුණත් සිද්ධ වෙන දෙහෙ. ඒ කියන්නේ සක්ෂන් පොත්තේ තියෙන තෙල් ටික ඇරලා අරගෙන පිටාර පැත්තට යොමු කිරීම තමයි ද්‍රව බල පොම්පින් කරන්නේ. ඒ කියන්නේ පද්ධතිය ඇති ද්‍රව බල තරලයට චලනයක් ඇති කිරීම තමයි සිද්ධ කරන්නේ. එහෙම නැතුව පීඩනයක් ඇති කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. දැන් මෙතන පීඩනයක් ඇති වෙන්නේ මේ මෙන්න මේ ගමන් කරන තෙල් වලට එළියට යන්න තියෙන බාධකය එහෙම නැත්නම් ප්‍රතිරෝධය මත තමයි පීඩනයක් ගොඩනැගින්නේ. ඒ කියන්නේ කිසියම් අවස්ථාවකදී මේ තෙල් වලට යන්න කොයිතරම් අමාරුද කියන එක මත තමයි පද්ධතිය තුළ පීඩනේ ඇති වෙන්නේ. අන්න ඒ විදිහටයි ද්‍රව බල පද්ධතිය තුළ පීඩනයක් ගොඩනැගෙන්නේ. අපි ඒක දැන් ඊළඟට අපි බලමු. ඒක ගණන් මිනුම් අණුව තේරුම් අරගෙන අපි බලමු. දැන් ඕගොල්ලෝ මේ දකින්නේ සරල ද්‍රව බල පද්ධතියක රූප සටහනක්. මේක දැන් ඕගොල්ලන්ට පේනවා ඇති පොම්පයක් තියෙනවා, දිශාපාලක වැල්වයක් තියෙනවා. දැන් මේ තියෙන පොම්පේ මේ පොම්පේ එන්ජිම කැරකෙනවත් එක්ක එයක් කැරකීම ආරම්භ කරනවා. ඒ ආරම්භ කරනකොට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ටැංකිය ඉඳන් තෙල් එනවා, ඇවිල්ලා පොම්පෙන් කැරකිලා මේ දිශාපාලක වැල්වේ වෙත ගමන් කරනවා. මේ දිශාපාලක වැල්වෙන් කරන්නේ සිලින්ඩරය ක්‍රියා කරන දිශාව පාලනය කිරීම. එතකොට මේ තෙල් ටික දිශාපාලක වැල්ව, ඒ කියන්නේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වැල්ව එක නිව්ටල් නම් මෙන්න මේ මැද තියෙන අවස්ථාවෙන් නැවත ටැංකිය කරා යොමු කරලා තමයි තියෙන්නේ. මේගොල්ලන් පේන ඇති කළු පාට කුඩා ඊතල වලින් නිව්ටල් එකේදී ටැංකියේ ඉඳන් එන තෙල් පොම්පේ විසින් නැවත ටැංකිය වෙත ගමන් කරන මාර්ගය ඕගලන්ට පැහැදිලිව පේන්න ඕන. එතකොට මේ නිව්ටල් අවස්ථාවේදී මේ දිශාපාලක වැල්වේ මගින් සිලින්ඩරේ මාර්ග දෙක වහලා තියෙන්නේ. AB කියන පෝට් දෙක වහලා හින්දා පොම්පේ සැපයුම ඒ දෙකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම සිලින්ඩරේ තියෙන තෙල් නැවත ටැංකිය කරා ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා සිලින්ඩරේ එක තැන රැඳිලා තියෙනවා. අපි මේ ගැන කලින් වීඩියෝ එකෙදි කතා කරා. එතකොට ඔයගලන්ට ඒකෙන් බලාගත්ත හැකි කොහොමද මේකේ දිශාව පාලනය වෙන්නේ කියලා. නමුත් අද අපි කතා කරන්නේ මේ පීඩනය ඇති වෙන එක ගැන. දැන් ඔයගලන්ට නැවත වතාවක් පැහැදිලි වෙන්න ඕන. නිව්ට්‍රල් නම් පද්ධතිය පොම්පේ විසින් ඇති කරන තෙල් මාර්ගය නැවත වතාවක් ටැංකිය කරා යොමු වෙනවා. එතකොට මේ ටැංකිය කරා යොමු වෙන්න මෙයාට කිසිම බාධකයක් නැහැ.
ඒ කියන්නේ ගමන් මාර්ගයේ මොහකින්වත් අවහිර වෙලා නැහැ. ඒකින්ද මේ වෙලාවේදී පද්ධතිය පීඩනේ බිඳුවයි. නමුත් ඇත්තටම ගත්තාම සත්‍ය වශයෙන් මැෂින් එක ගත්තාම බිඳුවකටම සමාන වෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයක් වගේ තියෙන්න පුළුවන්. මොකද මේ තෙල් ගමන් කරන මාර්ගවල හරස්කඩ විස්කම්බයේ මත තෙල් යන වේගයත් එක්ක බලපුවාම කිසියම් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. අන්නේ ප්‍රතිරෝධය තෙල් ගමනට බාධකයක් වෙනකොටත් ඒකිනුත් පීඩනයක් ඇති වෙනවා. නමුත් අපි තේරුම් ගැනීමේ පහසුවට අපි එහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ ප්‍රතිරෝධය නොසලකා හැරලා තමයි මේ විස්තර කරන්නේ. එතකොට අපිට පේනවා පද්ධතිය නිව්ටන් නම් පොම්පෙන් දෙන තෙල් පහසුවෙන් නැවත වතාවක් ටැංකියට යන්න පුළුවන්. එහෙම යන හින්දා මෙයාගේ මෙතන පීඩනයක් ගොඩනැගෙන්න හේතුවක් නැහැ. මොකද තෙල් වලට ප්‍රතිරෝධයක් නැහැනේ. එයා නිකම ගමන් කරනවා. එතකොට මෙතන පීඩනය බිඳුවයි කියලා අපි සලකන්නේ. හොඳයි. දැන් මේ රූප සටහන පෙන්වලා තියෙන්නේ දිශාපාලක වැල්වේ ඉහළට ක්‍රියාත්මක වෙලා තිනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති පොම්පේ සැපයුම කෙලින්ම යන්නේ සිලින්ඩරේ පල්ලෙහා කොටසට පිරෙන්න. එතකොට ඔයගලන්ට පේන්න ඕන මේ තෙල් මාර්ගයේ ටැංකියට යන පැත්ත වැහිලා තියෙන්නේ. පොම්පෙන් දෙන සැපයුම අනිවාර්යයෙන්ම යන්න තියෙන එකම තැන තමයි මේ සිලින්ඩරේ ඇතුළට පිරෙන එක. එතකොට මේ දැන් මම කලින් කිව්වනේ තෙල් වල ගමන් මාර්ගයට ඇතිවන ප්‍රතිරෝධය හින්දා තමයි පීඩනයක් ඇති වෙන්නේ කියලා. දැන් මෙතනදී මේ තෙල් ටික පිරෙන්න නම් මේ සිලින්ඩරේ තියෙන පිස්ටන් එක ඉහළ දිශාවට ගමන් කරන්න ඕන. මොකද මේකේ චලනය වෙන එකම කොටස සිලින්ඩරේ පිස්ටන් එක විතරයි. පිස්ටන් එක ගමන් කරන්න ඒකට එරෙහිව තියෙන බාධකයේ විදිහට මෙතන පෙන්නලා තියෙනවා කිලෝග්‍රෑම් 100ක් එන්නේ බර තල්ලු කරගෙන තමයි සිලින්ඩරේ ෂාෆ්ට් එක එළියට ගමන් කරන්න ඕනේ. එතකොට තෙල් වලට ඇති වෙලා තියෙන බාධකය තමයි එහෙම නැත්නම් ප්‍රතිරෝධය තමයි මේ කිලෝ 100 කියලා කියන්නේ. එතකොට දැන් මේ කිලෝ 100 කියන බර පහළ දිශාවට තමයි සිලින්ඩරේ මත ඇති වෙලා තියෙන්නේ. සිලින්ඩරේ ෂාෆ්ට් එක මත ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ සිලින්ඩරේ ඉහළට ෂාෆ්ට් එක ඉහළට ගමන් කරන්න නම් මේ පැත්තෙන් හයිඩ්‍රොලික් මගින් ඇති කරන බලය මේ පිස්ටන් එක මත හයිඩ්‍රොලික් වලින් ඇති කරන බලය අවමය කිලෝ 100ක් වෙන්න ඕන. අවමය මේකේ පිස්ටන් එකේ සීල් වල තියෙන ඝර්ෂණය ඒවා සලකන්නේ නැතුව මම මේ කතා කරන්නේ ඔයගලන්ට තේරුම් ගැනීම පහසුව හින්දා. එතකොට මෙන්න මේ ඉහළට තියෙන බලය කිලෝ 100ක් වෙන්න ඕන. මේ හයිඩ්‍රොලික් වලින් ඇති කරන බලය. එතකොට අපි දැන් දන්නවා මේකේ කිලෝ 100ක් බරක් තියෙනවා. ඊට අමතරව මෙතන මෙන්න මෙතන පෙන්නලා තියෙනවා සිලින්ඩරේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 5යි කියලා. මෙන්න මේ ගණන් දෙක දැනගත්තාම අපිට පුළුවන් මේ ද්‍රව බල පද්ධතිය පීඩනේ කොයිතරම් ඇති වෙලා තියෙනවද කියලා අපිට ගණනය කරලා බලන්න. දැන් අපි බලමු බලය කියන්නේ පීඩනය වැඩි කිරීම පිස්ටන් හරස්කඩ වර්ගඵලය. ඒකෙන් තමයි අපිට බලය කියන අගය ලැබෙන්නේ. එතකොට මෙතන මේ බලය කියන අගයට අපිට ගන්න තියෙන්නේ ඒ පිස්ටන් එක මත, ඒ කියන්නේ ෂාෆ්ට් එක මත ඇති වෙලා තියෙන බර. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 100. ඊළඟට පිස්ටන් හරස්කඩ වර්ගඵලය අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 5යි කියලා. අපි එමාගේ A කියලා සලකනවා. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ පීඩනේ, පද්ධතියේ පීඩනේ. මේක හොයන්න තියෙන අගය අපි එක P කියලා සලකමු. මේ අගයන් ටික මෙන්න මේ සමීකරණයෙන් අපිට ලැබෙනවා. ඒ කියන්නේ F සමානයි PA. එතකොට F කියන අගය කිලෝ 100යි කියලා අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා කිලෝ 100ක බරක්නේ පිස්ටන් එක මත රැඳිලා තියෙන්නේ. ඊළඟට P කියන එක අපි දන්නේ නැහැ. A කියන්නේ පිස්ටන් එකේ හරස්කඩ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 5යි. එතකොට P කියන අගය හොයාගන්න නම් මේ කිලෝග්‍රෑම්
සීය වර්ගඵලයෙන් ඒ කියන්නේ සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 5න් බෙදන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 100 බෙදීම 5 කිලෝග්‍රෑම් per centimeter කියලා p අගය. එතකොට p අගය කියන අගය තමයි පද්ධතිය පීඩනය. එතකොට පීඩනය කියලා කියන්නේ වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 20ක්. ඒක තමයි පද්ධතිය පීඩනය. ඒ කියන්නේ සෑම සෙන්ටිමීටරයක් තුලම කිලෝ 20 ගානේ බලයක් ලැබෙනවා. එතකොට සම්පූර්ණ බලය කිලෝ 100ක් වෙලා. එතකොට අපි දැන් ආයි බලමු මේකේ පද්ධතිය පීඩනය වැඩි වෙන්නේ කොහොමද කියලා. අපි මේ කිලෝ 100 තිබිච්ච එක කිලෝ 200 දක්වා ඉහළ දානවා. එතකොට F කියන අගයේ කිලෝ 200ක් වෙලා. එතකොට ඉහත සමීකරණයටම නැවත මේ අගයන් ටික ආදේශ කරපුවාම අපිට ලැබෙනවා නව සමීකරණය 200 බෙදීම 5යි kg වර්ග සෙන්ටිමීටර. දැන් 200 බෙදීම 5යි kg වර්ග සෙන්ටිමීටර කියලා කියන්නේ අපිට ලැබෙන අගය තමයි 40යි කිලෝග්‍රෑම් per centimeter kg බෙදීම වර්ග සෙන්ටිමීටර. මේක තමයි අපිට ලැබිලා තියෙන නව p අගය. දැන් ඕගලන්ට පේනවා ඇති මේ p අගය වැඩි වෙනවා piston එක මත යද වෙන බලය වැඩි වෙන්න. ඒ කියන්නේ බර වැඩි වෙන්න p අගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තිනවා. එතකොට මේක තව 300 කරොත් තව වැඩි වෙනවා. 400 කරොත් තවත් වැඩි වෙනවා. මෙන්න මේ වගේ piston එකට යන්න තියෙන ප්‍රතිරෝධය වැඩි වෙන්න තමයි පීඩනය ගොඩ නැගින්නේ. දැන් ඕගලන්ට පැහැදිලි වෙනවා ඇති ලොකු වැඩක් කරනකොට ඒ කියන්නේ piston එක අමාරුයි යන්න. එතකොට පීඩනය වැඩි වෙනවා. සැහැල්ලු වැඩක් කරද්දි piston එක තල්ලු කරන්න තියෙන කුඩා බරක්. එතකොට පද්ධතිය පීඩනය අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි පද්ධතිය තුල පීඩනය ගොඩ නැගෙන්නේ. රිලීෆ් වැල් එකෙන් කරන්නේ වෙන දෙයක්. අපි ඊළඟට ඒක බලමු. දැන් අපි බලමු රිලීෆ් වැල්ලක් මොකටද දාලා තියෙන්නේ කියලා. දැන් අපි කතාවේ මුලින් බලපු විදිහට මේ පද්ධතිය පුරාම පීඩනයේ සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. බර වැටෙන්න බර වැඩි වෙන්න මේ පීඩනය ගොඩනගෙන්න පුළුවන්. ඒ වගේම මේ සිලින්ඩරේ එකම අන්තයකට ගියාට පස්සේ එතනින් එහාට ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට පොම්පෙන් දිගටම පද්ධතිය වෙත තෙල් සපයනවා. එතකොට ඒ තෙල් වලට යන්න තැනක් නැති වුනහම පීඩනේ ඉහළ අගයකට යනවා. එතකොට මේ පද්ධතිය බිඳ වැටෙන්න පුළුවන්. හෝස් පුපුරන්න පුළුවන්, සිලින්ඩර් පුපුරන්න පුළුවන්, මේ වගේ නොයෙකුත් ආබාධ ඇති වෙනවා. මෙන්න මේකෙන් ආරක්ෂා කරගන්න තමයි මේ රිලීෆ් වැල් එක එහෙම නැත්නම් පීඩන සහන වැල් එක යොදලා තින්නේ. මේකෙදිත් වෙන්නේ මේකෙත් තියෙන කුඩා piston එකක් තියෙනවා, ස්ප්‍රින් එකක් යොදවලා එයාගේ සකස් කළ පීඩණයට මේ පද්ධතිය ළඟා වුණාම අපි කියමුකෝ මේකේ සෙට් මේක රිලීෆ් වැල් එක සකස් කරපු පීඩණය බාර් 400ක් කියලා. එතකොට මේ පද්ධතිය පීඩනය කිලෝග්‍රෑම් අපි කිව්වොත් බාර් 400ක් එහෙම නැත්නම් කිලෝග්‍රෑම් per centimeter 400ක අගයට ආවට පස්සේ මේ රිලීෆ් වැල් එක ඇරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතනින් ටැංකියට තෙල් ගමන් කරනවා. දැන් ඕගලන්ට පේනවා ඇති මෙතන මේ රතු පාටින් දාලා තියෙනවා. එතකොට පද්ධතියට ලැබෙන තෙල් ටික මේ කොහෙවත් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තුලින් ටැංකිය කරා ගමන් කරනවා. අන්න ඒක තමයි මේ රිලීෆ් වැල් එකෙන් කරන්නේ. ඒ කියන්නේ පද්ධතියට යන්න පුළුවන් උපරිම පීඩනය සීමා කරන එක විතරයි රිලීෆ් වැල් එකෙන් කරන්න පුළුවන්. එහෙම නැතුව රිලීෆ් වැල් එකේ ප්‍රෙෂර් කිරීමක් වෙන්නේ නැහැ කියලා දැන් ඕගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතිය ආරක්ෂාවට දාලා තියෙන වැල් එකක්. රිලීෆ් වැල් එකේ පීඩනය සකස් කරන්නේ පද්ධතිය ආරක්ෂාව පිළිබඳ සලකලා ඒ අවශ්‍ය කරන අගයට පද්ධතිය ළඟා වුණාට පස්සේ පද්ධතිය පුරා තෙල් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලැබෙන තෙල් ටික පොම්පෙන් පොම්පේනකොඩවා ගමන් තෙල් සපේනවා. පද්ධතියට ගමන් කරන්නේ නැතුව රිලීෆ් වැල් එක මාර්ගයෙන් ටැංකිය කරා ගමන් කරනවා. ඔන්න ඕක තමයි පොම්පේ සහ රිලීෆ් වැල් එක පද්ධතිය පීඩනය ගොඩනැගෙන ආකාරය ගැන විස්තරේ.
දැන් ඕගලන්ට අදහසක් ඇති කොහොමද පද්ධතිය පීඩනයක් ඇති වෙන්නේ පද්ධතිය පීඩනයක් ඇති වෙන්නේ පොම්පේට පොම්පෙන් ලබා දෙන තෙල් වලට ගමන් කිරීමට ඇති ප්‍රතිරෝධය මත ප්‍රතිරෝධය වැඩි නම් පද්ධතිය පීඩනය වැඩි වෙනවා ප්‍රතිරෝධය අඩුයි නම් පද්ධතිය පීඩනය අඩු වෙනවා ප්‍රතිරෝධය වැඩි නම් පීඩනය වැඩි ඒ වගේ රිලීෆ් වැල් එකකින් කරන්න පද්ධතිය ආරක්ෂාව සීමා කරගන්න එක මෙන්න මේක ආකාරයට තමයි පද්ධතිය පීඩනය ගොඩනගන්නේ මේ මං කතා කරේ ද්‍රව බල පද්ධතියක පීඩනය ගොඩනැගෙන එක ආකාරයක් විතරයි මීට වෙනස් ආකාරයකුත් තියෙනවා ඒකෙදි පොම්පය සම්බන්ධ වෙන්නේ නැහැ මේ සිලින්ඩරේ සම්පූර්ණයෙන් වැහිලා තිනකොට මේක සිලින්ඩරේ මත කිසියම් බලයක් ඇවිල්ලා මේක පල්ලෙහාට තල්ලු වෙන්න බලනවා අනේ ඒ වෙනකොට මේ තුල ගොඩනැගෙන පීඩනය ඒකත් පද්ධතිය පීඩනයක් විදිහට ගණන් ගන්නවා අපි එතකොට ඒක ඒක මගින් ආරක්ෂා කරන්න වෙනම සහන වැල් තියෙනවා ඒවට කියනවා ලයින් රිලීෆ් එහෙම නැත්නම් පෝට් රිලීෆ් කියලා එතකොට ඒක පොම්පේ තෙල් සපුවත් නැතත් ඒ පීඩනේ වෙනම ගොඩ නැගෙනවා ඒ කොහොම කරත් දැන් ඔයගලන්ට පැහැදිලි පොම්පයක් කරන්නේ මොකද්ද රිලීෆ් වැල් එකක් කරන්නේ මොකද්ද පද්ධතිය පීඩනේ ගොඩ නැගෙන්නේ කොහොමද කියන කරුණු ටික අපි තවත් දවසක තවත් පාඩමකින් හමු වෙමු මෝටරත කාර්මික සමූහය වෙනුවෙන් මේ ඉදිරිපත් කළ මා හිරාන් චමින්ද ඔබට සුබ දවසක් ස්තුතියි